අයිබෝන් කතා කරන පොත් වැඩසටහනින් අපි අද දවසේදීත් ලේඛකයෙක් ගැන ඔහුගේ වගතුග ගැන ඔහුගේ නිර්මාණ පිළිබඳව කතා කරන්න හිතුවා. මා මීට වසර ගණනාවකට පෙර තමයි ඔහුව හඳුනාගත්තේ. තවත් රූපවාහිනී නාලිකාවක අප දෙදෙනාම එකට සේවය කළා, බොහොම සුහදව සේවය කළා. හැබැයි අදත් ඒ සුහදත්වය දැන හැඳුනුම්කම ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඔහු ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරි මහතා. අයිබෝන් කියලා මුතුමා පිළිගන්නවා. කාලයකට පස්සේ මට ඔබව හම්බ වුණේ. හැබැයි අපි එක්තරා කාලයක් තිබුණ බොහොම සොඳුරුව ප්‍රශ්න මැද, දුක වේදනා සතුට මේ සියලුම දේවල් මැද ගෙවී ගිය කාලයක් තිබුණ අපි වෘත්තීය මට්ටමේ සේවය කරනකොට. අද ඇවිල්ලා ඉන්නේ ඔබ වෙනස්ම චරිතයක් විදියට. එකක් ඔබ ලේඛකයෙක් විදියට තමයි මේ මොහොතේ මා ඔබව හඳුනාගන්නේ. ඊට අමතරව වෘත්තියෙන් ඉංජිනේරු අංශය පිළිබඳව වෘත්තියක නියැලෙමින් මේ කටයුතු කරන්නේ ලංකාවේ නොවේ. අපිට කියන්නකෝ කොහොමද දැන් කරන වෘත්තිය පිළිබඳව? එතකොට ලංකාවෙත් නැහැ, නමුත් මේ නිර්මාණ කරනවා, ඒ කටයුතු කොහොමද වෙන්නේ? ඔව්, අතර වසන්ති, මේ මම දැන් වසර 3කට පමණ පෙර තමයි විදේශගත වුණේ. ඊට කලින් ලංකාවේ විවිධ මාධ්‍ය ආයතන සහ වෙනත් වෘත්තිමය තත්ත්වයන් යටතේ වැඩ කරා. මොකද මම ඔබ සඳහන් කරා මම ඉංජිනේරු එක්ක, නමුත් ඉංජිනේරුෙක් වුණත් යම් අවස්ථාවක මගේ ඉංජිනේරු වෘත්තියෙන් පරිබාහිරව මේ මාධ්‍යත් එක්ක යම් ගනුදෙනු කළා. නමුත් අවසානයේ වසර කීපයකට මම විදේශගත වෙන තීරණය කරා මේ පෞද්ගලික හේතුන් මත. ඉතින් මම හැබැයි ලංකාවේ ඉන්නවට වඩා මට ලොකු නිදහසක් තියෙනවා මේ මගේ වෘත්තියේ. මොකද සාමාන්‍ය මේ කියනවා ලංකාවේ රස්සාව කරද්දි මේ උදේ ඉඳන් රෑ වෙනකම් එක දිගටම මොබයිල් එකේ හරි ඉන්න ඕනේ තත්ත්වයක් මම දැක්කේ, ලොකු හිරවීමක්. නමුත් ඒ රටේ පැය 8 හෝ 9 හෝ සේවය කරලා ඉවරනට පස්සේ කාගෙවත් කරදරයක් නැහැ, බොහොම නිදහස් වෙලාවක් ලැබෙනවා. ඒ නිසා මම නිර්මාණකරණය දෙන්න මට වැඩි විරාමයක් ලැබිලා තියෙනවා. ඔව්, මම දන්න කාලෙදී ඔබ නිර්මාණ කටයුතු කළා. නමුත් මේ නිර්මාණ කටයුතු නෙමේ දැන් මගේ අතේ තියෙන කෘතීන් කිහිපයක්ම අලුත්ම මේ නවකතාවත් මගේ අතේ තියෙනවා විල්ලර වාඩිය. දැන් මේ දේවල් කරනවා කියන දේ ගැන මම දැනගෙන හිටියෙත් නෑ. ඔබට මේ වගේ දක්ෂකමක් තියෙනවා කියලා මම දැනගෙන හිටියෙත් නෑ. නමුත් මේ දේවල් කියවුවට පස්සේ මම දන්නේ ඔබතුළු තවත් චරිතයක් තිබුණා කියලා. දැන් මේ ලේඛන කටයුතු වලට කොහොමද යොමු වෙන්නේ? ඔව්, ඇත්තටම ඒක නම් මං හිතන්නේ පාසල් අවදී නම් ලියන්න පටන් ගත්ත එකක්. ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් තමයි වැඩිපුර ඒක මුවහත් වුණේ. ඉතාම කෙටින් ගොත් පාසලේදී මේ මම විද්‍යා අධ්‍යාපනය ලැබුවේ. නමුත් පාසලේ බිත්ති පුවත්පත් සංස්කරණය කරන්න මට බාර වුණා එක අවස්ථාවක. එතනින් තමයි මට ඒ පන්නරේ ලැබුණ නිසා මම දැනගත්තා මට ලියන්න පුළුවන් මොහොතේ. දැන් ඒ ගුරුවරයා මාව ගුරුතුමියක්, එතුමිය තෝරගන්නකොට මම එතින් තමයි තේරුම් ගත්තේ මට යමක් ලියන්න පුළුවන් සහ එවැනි පැත්තට වැඩක් කරන්න පුළුවන් කියලා. හොඳයි, දැන් හැබැයි දැන් අපි මේවා කියවන්න කැමති. එහෙම නැත්නම් දැන් ඔබ ලියනදී අපි කියවන්න කැමති වෙන්න ඕනේ. අන්න එසේ එහෙම හිතුණු දවසක් දැන් බිත්ති පුවත්පතක් සංස්කරණය කරන්න පුළුවන්, පාසලේදී කටයුතු කරන්න පුළුවන්, විශ්වවිද්‍යාලෙත් යම් යම් කලා කටයුතු වල නියැලෙන්න පුළුවන්. හැබැයි දැන් මේ පාඨකෙක් අතට මම ලියන දෙයක් දුන්නොත් එහෙම මේක යම් රසයකින් කියවන්න හැකියාවක් තියෙයි කියන මට්ටමට තමන්ගේ හැකියාව ගැන හිතුනේ කොයි කාලෙද? ඔව්, ඒක වෙන්නේ මෙහෙම. මං හිතන්නේ දැන් ඔය ඔකත් එක්ක ඔය ලිවීමේ වුණ කියන එක ආවට පස්සේ අපි පත්‍රවල ලියන්න ගන්නවනේ. ඉතින් විශේෂයෙන්ම ධර්මසිරිගමගේ මහත්මයා මතක් කරනවා, එතුමාගේ තිබුණා මේ යෝන් පහන් වැට කියලා සංවිධානයක් ලංකාවේ ඉන්න ලේඛකයෙක් අහුවෙලා විවිධ කතා බහ යෙදෙන දැනුවත් වෙන වැඩසටහනක් සහ පත්‍රිකුත් තිබුණා නිර්මාණ සපයන්න. ඉතින් ඕකට ලියු විශාල පරම්පරාවක් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ මේ කලා ක්ෂේත්‍රයේ ඉන්නවා අපිට සමකාලීන පිරිස. එතනින් අපේ නිර්මාණ පුවත්පත්වල පළවෙන්න තමයි තීරණ ගත්තේ. මොකද ඒවා දැකලා සමහරු කතා කරනවා. දැන් මෑතන දුරකථනයෙන් ගොඩක් වෙලාවට අදහස් ලැබෙනවා. ඒ කාලේ එහෙම නෙමෙයි හම්බුණාම නැත්නම් ලිපි ගනුදෙනු මගින් මේ කියනවා මාස ගානකට කලින් ලිපියක් පාවා කියනවා මේ හෙන්රිගේ මේක මං කිව්වා හරි ඒක වැදුනා හරි මොනවා හරි. දැන් එහෙම ලියන්න පුළුවන් කියන එක දැනගෙන ගත්තේ එහෙම තමයි. ඉතින් ඊට පස්සේ ඇත්තටම උනේ ගොඩක් අධ්‍යයනය සහ අපි කියන සතතාභ්‍යාසය කියලා. මොකද ඒක කාලෙක මම ලයිබ්‍රරි දෙකක් විතරම මේ ඉවර කරා කියවලා. ඒ වගේ يعني කියවලා කියවීමෙන් දේශීය සහ විදේශීය කෘති කියවීමෙන් එක තමයි මේ හැකියාවක් යම් තියෙනවා නම් ඒක වර්ධනය වෙන්නේ සහ ලියන්න පුළුවන් කියලා දැනගන්නේ අර වගේ මේ ප්‍රසිද්ධ තලයේ නිර්මාණ කරාම ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඒක අනුව තමයි පොතක් මුද්‍රණය කරන්න තීරණය කරේ මුලින්ම කවි පොතක් 1990 ගණන්වල. හොඳයි, ඊට පස්සේ ආරම්භයක් සපයනවා. කෙටි කතා පරිවර්තන කෘතීන් කිහිපයක් ඔබ කරලා තිනවා. ඒකම නවකතා, මාතේ තියෙන අලුත් කෘතිය විල්ලර වාඩිය, ඒකම සිනමාව පිළිබඳ ලියවිච්ච කෘතීන් තියෙනවා, සමාජ විචාර කෘතීන්, ඒකම ළමා කතාත්
ඒවගේම මේ පද්‍ය සාහිත්‍ය මේ හැම දෙයකම කැනෙ විවිධාංශ නියෝජනය කරමින් තමයි හෙන්රි වර්ණකුල සූරි මහතා ලේඛන කලාවට පිවිසෙන්නේ. ඒකම කෘතීන් විදිහට අපිට කියවන්න පාඨකින්ට කියවන්න දේවල් ලබා දෙන්නේ, නිර්මාණ ලබා දෙන්නේ. හොඳයි, කෙටි විරාමයක් අරගෙන අපි මේ නිර්මාණ පිළිබඳ කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් එක්කයි අපි කතා කරන්නේ. දැන් අපි කතා කරන්න ලෑස්ති මේ පොත් එක්ක කතා කරන්න. හොඳයි, දැන් පද්‍ය ගැන කතා කරන්නේ, කවි ලියලා තියෙනවා. එතකොට දැන් පද්‍ය ග්‍රන්ථ කීයක් කරලා තියෙනවද? ඔව්, කවි ලියලා කියන්නේ මම හිතන්නේ කවි කියලා හිතාගෙන ලියලා තියෙනවා කියලා දැන් මම හිතන්නේ. මොකද මෙහෙමයි, ඒ දවස්වල පත්තර වල මුලින්ම අපි දැන් හැමෝම හිතන්නේ නිසනස් කවි ලියන්න පටන් ගන්න උඟක් කියලා. අපි ලියලා තියෙනවා. එහෙම වෙනවා. නමුත් ඒ ගැන ගැඹුරින් සොයා බලද්දී මට දැනෙන ගත්ත මේවා කවි වල එච්චර හොඳම තත්ත්වයක කවි නෙමෙයි කියලා මම හරියන පාටක් නැහැ කියන්නේ. නෑ, හරියන පාටක් නැහැ සහ මේ ඒක බරපතල වෙන කාර්තව්‍යයක්. ඒත් ඒකට වෙන ඉවක් සහ වෙන සෙන්ස් එකක් තියෙනවා කියලා මට දැනුණා. විශේෂයෙන්ම දේවදාස ඔය නන්දන වීරසිංහල වගේ සම්මාන ලැබි කවින් එක්ක අසුරු කරනකොට මම ඒගොල්ලෝ ලියන කවි වලට කිට්ටු වෙනවා කියන්න බෑ. ඉතින් මම නමුත් ඒ ලියපු කවි ගැන කතා කරපු පිරිසක් හිටියා. යම් මට්ටමක මම කියන්නේ ඒක මේ නිෂේධනෙම නෙමෙයි. නමුත් මම කවියෙක් විදිහට මත වෙනවා කියන එක ගැන මගේ එහෙම උනන්දුවක් ඇති වුණේ නැහැ. මම තේරුම් ගත්තා මේක මට එච්චරම යන ශේෂ්ත්‍රයක් නෙමෙයි කියලා. තව රණතුංගමල්ල වාරච්චි, ලිවර් තිරාණගම එක දෙන්නෙක් එක තමයි මම පළවෙනි කවිපොත මාරුතුවේ කියලා මේ 88-89 භීෂණය පදනම් කරන් ලියවිච්ච කවි එකතුවක් තමයි මුලින්ම නිකුත් කරේ. ඊට පස්සේ මම කවිපොතක් නිකුත් කරේ නැහැ. මේ ඉඳහිට ලිය වෙනවා. මෑත වුණත් මේ පත්‍රයේ කවියක් දෙයක් කරනවා. නමුත් මම කවියෙක් විදිහට මත වෙනවා කියලා මම හිතන්නේ. හොඳයි, ඔබ කෙටි කතා ලියනවා, අපි කැමති ඒ ගැන දැන ගන්න. ඔව්, ඒකත් එක්ක මේ කෙටි කතා කියන එක තමයි මට වැඩියෙන්ම මං හිතන්නේ. මොකද කෙටි කතා සහ කෙටි චිත්‍රපට කියන එක වෙනම එකක්. වෙනම කතා කරමු, වෙලාවක් තියෙනවා නම්. නමුත් කෙටි කතාවට තමයි මම සමීප වුණේ. විශේෂයෙන්ම රුසියානු කෙටි කතා සහ ලතින් ඇමරිකානු වගේ කෙටි කතා කියවන්න ගත්තට පස්සේ ලොකු උනන්දුවක් ඇති වුණා මේ ගැන. මම මුලින්ම පරිවර්තනය කරෙත් කියුබන් කෙටි කතා පොතක්, නීතන කුල ඝාතනය සහ තවත් කියුබන් කෙටි කතා කියලා. ඒක පිරද විශ්වවිද්‍යාලයේ ලයිබ්‍රරි මුල්ලක තිබිලා හම්බෙන් හම්බෙච්ච පොතක්. කියවුවා මට මේක පරිවර්තනය කරන්න ඕන, මේක සමාජයට දාන්න ඕන කියලා හැඟීමක් ආවා. ඒවත් එක්ක ඒ කෙටි කතා මේ පිළිවෙල ලොකු උනන්දුවකින් මම වැඩ කරා. එහෙම තමයි මම කෙටි කතා පොත් දැනට හතරක් නිකුත් කරලා තියෙනවා. හතරවෙනි පොත් තමයි උතන ඒ පහළම තියෙන්නේ මා දකුණු පිණිස මේ ඔබේ අතේ තියෙන්නේ. අනිත් ඊට කලින් පොත් තුනක් කරලා තියෙනවා. හොඳයි, දැන් මේ කියන කතාන්දරවල තියෙන එක තමයි මම හිතන්නේ මේ නෙත්මා දකුණු පිණිස. දැන් මේ කෙටි කතා පොත් ඔබ පරිවර්තනය කරන්න මේ එකතු කරනකොට දැන් ඔබට හිතුනේ පරිවර්තනය කියන එක සහ ස්වතන්ත්‍ර නිර්මාණය කියන්නේ දෙකක්. එතකොට තමන්ට යමක් නිර්මාණය කරනකොට තමන්ට ඒ චරිත ගලප ගන්න, වස්තු බීජය හොයාගන්න, මේ චරිතයකට ඈඳ ගන්න, මේවා ලොකු කතන්දරයක්. නමුත් පරිවර්තනයේදී කෙටි කතා හෝ නවකතා හෝ අපිට ගමන් මගක් තියෙනවා. අපිට මඟ පෙන්වන්නෙක් ඉන්නවා. ඒ අනුව කටයුතු කරන්නේ. මේ දෙක අතර ඔබ දකින වෙනස්කම? ඔව්, ලොකු වෙනසක් මම දකිනවා. මොකද හේතුව අතර වසන්ති හරියට මේ මතු කළා. මේ නමුත් එතන මම එින් එහාට ගියොත් මම හිතනවා නිර්මාණ ශිල්පියෙක් විදිහට සුවඳ නිර්මාණ කරන එක පහසුයි කියලා. මොකද ඒක નિરાයසෙම මා තුලින් මතුවෙන දෙයක්. මම මොකක් හරි යම්කිසියම් වස්තු බීජයක් හරි අධ්‍යක්ෂක සමුදායක් හරි මගේ හිතේ පැසවල මට මේක එළියට දා ගන්න උනා. මම සාමාන්‍ය කාලයක් ලියන්න ගත්තම එකපාර ලියන ඉවර කරනවා. මේ ඒ කියන්නේ ඒක කාලයක් හිතේ තියෙනවා. දැනටත් කියලා කීපයක් තියෙනවා. නමුත් ඒක ලියන්න ගන්න තියෙනවා. ඒක අලුත් වෙනවා, එක්ක වෙනවා, එහෙම වෙලා එක මොහොතක ලියන්න ඕනේ ඉඳලා පස්සේ ඒක ලියනවා. හැබැයි සංස්කරණය වෙනවා පසුව ඒක වෙනම එකක්. නමුත් ඒක අර මේ වියමනක් විදිහට එළිය වෙනවා. නමුත් පරිවර්තන කෘති ඊට වඩා වෙනස් නේ. අපි ඒක කියවලා ඒක තේරුම් අරන් සහ ලොකු වගකීමක් තියෙන මම හිතන විදිහට කිසියම් භාෂාවකින් සහ කිසියම් සංස්කෘතියකින් අයත් වූ නිර්මාණයක් අපි අපේ භාෂාවට හරවනකොට ඒකට හානියක් නොකර අපි කරන්න ඕනේ කියන ලොකු වගකීමක් එක්කනේ මේ යන්නේ. මුල් කෘතියට හානියක් නොකර. නමුත් බොහෝ විට මම දකිනවා මේක චෝදනාවක් විදිහට ගත්තත් කරන්න දෙයක් නෑ. මම නම් වශයෙන් කියන්නේ නෑ. නමුත් අපි කියවන පොත්වල සමහරු කියනවා මේ සංක්ෂිප්ත මේ ඕන්නේ මේ සංක්ෂිප්ත සටහන් පමණයි කියන කතන්දරයක් නැත. නෑ, සමහරු කියනවා මේ කොටස අපේ සමාජයට ගැළපෙන්නේ නැහැ, එහෙනම් මේක අයින් කරා කියලා. එහෙම කරන්න බෑ. දැන් මුල් ලේඛකයා ලිව්වනම් අපි ඒක එපානම් පැත්තකින් තියන්න, පරිවර්තන කරනවා හරියට කරන්න කියන එක මම කියන්නේ.
අදයි බොහොම හොඳ කතන්දරයක් කිව්වේ. මොකද ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් මේ මෙවැනි චෝදනා පාඨකින්ගෙන් තමයි නැගෙන්නේ. මුල් කෘති අපි කියෙව්වා. නමුත් පරිවර්තනය කරාට පස්සේ මෙන්න මේ කොටස් ගලවලා උගුල්ලලා දාලා තියෙනවා. ඒකම මේකෙන් වෙන්නේ අර මුල් කෘතියට ලොකු හානියක්. මොකද අපි කෘතියක් තෝරගන්නකොටත් බොහොම සුවිශේෂී කෘතියෙන් තමයි පරිවර්තනය තෝරගන්නේ. ඉතින් අර හරියට දෙයක් කරන්න බැරි නම් නොකර ඉන්න එක තමයි වඩාත් හොඳ. ඒක තමයි ඉතාම හොඳ කියමන. මේ විල්ලර වාඩිය, මේ විල්ලර වාඩිය ගැන මම කැමති ටිකක් කතා කරන්න. මේ අලුත්ම නව කතාව ගැන. ඔව්. ඔය විල්ලර වාඩිය මගේ දෙවෙනි නව කතාව. නමුත් මම හිතනවා ටිකක් බරපතල මැදිහත් වීමකින් ලියවිච්ච කතාව මේකයි. මීට කලින් ලිව්ව ගාතෙන්ට පෙර කතාවට ඒකත් මේ ලොකු අධ්‍යයනකින් කරපු එකක් නෙවෙයි. නමුත් මේ විල්ලර වාඩිය කියන්නේ ඇත්තම කතා පොත් කීපයක මේ පළවෙනි පොත. මම එහෙම නෙමෙයි පටන් ගත්තේ ඇත්තම. මම පොතක් ලියන්න තමයි පටන් ගත්තේ. නමුත් ප්‍රායෝගික හේතුන් මත මේ ප්‍රකාශක ඇතුළු මේ ප්‍රකාශක ප්‍රේමසානායක සුරස ඌ ඉල්ලා හිටියා. මොකද පාඨකයාට ලොකු ගියදමක් කරන විශාල පොතක් කරොත් ඒ නිසා අපි මේක කොටස් වශයෙන් කරමු කියලා ඉවරලා අපිට ගාන සීමා වෙන්න. මොකද මේක 1948 සිට 1988 දක්වා වසර 40ක කාලය තුල අපේ සමාජ දේශපාලන දේහයේ වෙනස් වීම වලට සමාන්තරව මම අත්දකින් ලැබූ මා ඉපදුණු ගම් ප්‍රදේශයේ සමාජ විවිධ ආකාරයේ මිනිසුන්ගේ හැසිරීමටවන් එකට ගලප්පලා ලියන කතාවක් මේක. පළවෙනි පොත මේ විල්ලර වාඩිය 1948 සිට 68 දක්වා වගේ අවුරුදු 20ක කාලයක් තමයි මම ආවරණය කරේ. ඒ සැබෑ සමාජ දේශපාලන සංසිද්ධීන් එක්ක තමයි මම මේ මගේ නිර්මාණය යන්නේ. ඒක පරිකල්පණයෙන් දැන් ගම මම වෙනස් කරා. ඒ කියන්නේ මම වාර්තාවක් නෙමෙයි. නමුත් ඒ පසුබිමේ තියාගෙන මම චරිත ටිකක් ගැනලා ඒකට ඇතුළට දාලා ඉවරලා මට ඕන දේ මම කතා කරනවා. හොඳයි. ඒ කියන්නේ දැන් මෙච්චර ලොකු කාල පරාසයක්, ඒ කියන්නේ අවුරුදු සාමාන්‍ය 40-45ක වෙනස කියන්නේ ලොකු කාලයක්. ඒ කාලය තුළ වෙන්න පුළුවන් සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන්, ආර්ථිකමය වශයෙන්, පාරිසරික වශයෙන් මේ හැම දෙයකින්ම වෙනස් වෙන්න පුළුවන්. උඩු යටිකුරු වෙන්න පුළුවන්. අපි ප්‍රදේශයක් ගත්තාම මිනිස්සු වෙන්න පුළුවන්, භෞතික දේවල් වෙන්න පුළුවන්, ඕනම දෙයක්. ඉතින් ඒ නිසා මේ ගලාගෙන යන රිද්මය එක්තරා ආකාරයක අර ලයන්විත බොහොම ලස්සනට ගඟක් ගලන ආකාරයක වෙන්නට පුළුවන්. අපි බලමු ඊළඟ කොටස් ටිකත් අපිට අනාගතයේ දකින්න ලැබේ. අපි කතා කරමු තවත් තියෙනවා හෙන්රි වර්ණකුල සූරිය මහතාගේ නිර්මාණ පිළිබඳව. මේ බ්‍රාමින් පසුව ඒ ගැන කතා කරමු. හොඳයි. කතා කරන පොත් වැඩසටහනේ අවසාන භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. මට කියන්න කොහෙන්ද මහත්මයා, දැන් ඔබ විශේෂ ඇල්මක් මේ සිනමාව පැත්තට, විශේෂයෙන් සිනමාවට, කෙටි චිත්‍රපටවලට ඒ සම්බන්ධයෙන් කෘති නිර්මාණය වෙලා තියෙනවා. මේ ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ මේ වගේ දේවල් වලටත් සම්බන්ධතාවයක් තියෙනවා. මේකේ තියෙන කැමැත්ත කොහොමද? ඔවක වෙන්නේ මෙහෙම වසන්ති. මේ දැන් ඔය මං හිතනවා ඔය කෙටි කතා ජීවිතත් එක්ක සම්බන්ධය තියෙනවා කියලා. මොකද කෙටි කතා කියන්නේ යම්කිසි ජීවිතයක නිමේෂයක්, නැත්තම් ඔය කියලා තමයි ජීවිතෙන් පෙත්තක් කියලා. පොඩි දෙයක් තමයි අපි අපේ වදින්නේ නවකතාව වගේ නෙමෙයි. කිරි චිත්‍රපටයත් එහෙමයි. යම්කිසි නිමේෂයක අපිට ලැබෙන අත්දැකීමක් තමයි අපි ඒක විෂුවලයිස් කරන්න යන්නේ. ඉතින් කිරිතා ලියද්දි එක වෙනත මම මගේ ගිය පාර මගේ අවසන් කිරිතා ප්‍රතිත් මම සඳහන් කරා මගේ කිරිතා ලියවෙන්නේ කිසියම් ආකාරයක රූපාවලියක් ජනිත කරමින් කියලා. කී පාඩකයට ඉතින් මවාගෙන ලියනවා, මවාගෙන කියනවා නම් කැමති කියලා මම කිව්වා. ඒකත් එක්ක මට මේ රූප මම වෙන්න ගත්තම අවස්ථාවක සහ මම එක අවස්ථාවක මගේ වෘත්තිය වුණේ මේ වාර්තා සහ අධ්‍යාපනික වීඩියෝ වර්ෂ නිර්මාණය. අවුරුදු 10ක් මම මේ රැකියාවේ හිටියා. ඒක රැකියාවක් වෙන්න මගේ විනෝදාංශයක් බවට පත් වුණා. ඉතින් රූපත් එක්ක ගනුදෙනු කරන්නත් එක්කම මම මේ සිනමාව පිළිබඳව මගේ ඇල්ම එන්න වැඩි වුණා. ඊට පස්සේ මට අශෝක හඳගම වගේ අයත් එක්ක චිත්‍රපට වල වැඩ කරන්න ලැබුණා. ඒවත් එක්ක මම මේ පැත්තට යම් නැඹුරුවක් වුණා. එසේම මම දැන් මගේ මූලික උපාධිය මේ විද්‍යාව පැත්තේ දෙයක් වුණාට මම පශ්චාත් උපාධියට කරේ ජනසන්නිවේදනයේ. ඒකේ තීසිස් එක තමයි ඔය පතිරාජ සිනමාව. හොඳයි. තමයි ඒ සිනමාව පැත්තට තියෙන නැඹුරුව. ළමා කතත් නිර්මාණය කරලා තියෙනවා. ළමයින්ට ලියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔය වැඩිහිටියන්ට ලියනවට වඩා බොහොම සුපරීක්ෂාකාරීව අවධානයෙන් බොහොම සූක්ෂම විදිහට ළමා මනස හඳුනගෙන අපිත් ළමයින් තරමටම වැටිලා තමයි මට හිතෙන්නේ මේවා ලියන්න ඕනේ. කෙනෙක් හිතන්න පුළුවන් මේ ළමා කතා ලියන එක මහ දෙයක් නෙමෙයි කියලා. දැන් මේ ළමා කතා කොහොමද නිර්මාණය කරන්න හිතුවේ? නෑ, ඒක නම් පළවෙනිම මම ඔය ගමගෙදර යහළුව කියන කතාව ගොඩක් කලින් ලිව්වේ. ඒක ලියවෙන්නම ඒක මම අහලා තිබ්බ මගේ පියා. මම පොඩි කාලේ
මේ හැමදාමට කතන්දරයක් කියන්න ඕනේ. ඉතින් ඒ කියන කතන්දර ඇස්සේ අහපු රසවත් කතාවක් මම ඒක මගේ පුතාට කියන්න පටන් අරගෙන ඒක දිගින් දිගටම යා මේ කතාවම අහන්න ඕන කිව්වා. ඊට පස්සේ මම මේ කතාව මං අතින් ඩිවෙලොප් වුණා. දවස් දවස් කියන්න කියන අලුත් ඒවා හැදිලි වෙලා හොඳ කතාවක් හැදුණා. මං හිතුවා මේක සමාජයට දෙන්න ඕන මේ කතාව කියලා. මම මේක මේ තමයි print කරේ ගමගෙදර යහළුව කියන එක. ඒකම වුණේ මං අර කියුබන් ක්‍රියාතාවපත පරිවර්තනය කරාට පස්සේ කියුබන් තනාපතිතුමා මට කතා කරලා පොත් දෙකක් දුන්නා. මේක පරිවර්තනය කරන්න මේ සමාජයට මේක දිය යුතු පොත් දෙයක් කියලා. මේ කියුබාවේ ඉන්න වීරයෙක් විප්ලවයේ වීරයෙක් ජෝසි මාටි කියලා ඔහු ලිව්ව මේ විද්‍යාකාරක උනිස්සයි මේ පුංචි ඇඟිල්ල කියන පොත් දෙක තනාපතිතුමා තමයි මට දුන්නේ. මේක කරොත් හොඳයි මේ රටට කියලා. ඇත්තටම ඒක මේ ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. හොඳ මේ කතා දෙයක්. නමුත් ඊට පස්සේ ඇත්තටම දැන් වසන්ත කිව්වා වගේ මේක ලොකු වගකීමක් තියෙනවා. ඒ හින්දා මේ ළමා කතා ඔය නිකන් මේ අට්ටි ගන්න වගේ ලියන්න බෑ. ඒ නිසා තමයි මම ආයෙ තව නව කතාවක් ලිව්වේ නැත්තේ. හොඳයි. එහෙමනම් අපි දැන් මේ දවස්වල ලහි ලහියේ සූදානම් වෙනවා අපහු මව් රටින් පිට වෙන්න. ඉතින් හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මව් රටින් පිට වුණත් අපේ රටත් එක්ක තියෙන මේ සම්බන්ධතාව ඔබ කවදාකවත් අමතක කරන්නේ නැහැ. මොකද අපි එකට වැඩ කරපු කාලය තුල අපි ඔබ කවුද කියන එක හඳුනාගත්තු කෙනෙක්. ඉතින් ඒ නිසාවෙන් අපි ආරාධනා කරනවා නැවත වතාවක් ලංකාවට ආපු මොහොතක හෝ තවත් නිර්මාණයන් බහරෙන් රටේදී දැන් තව තව දේවල් ඉපෙයි. ඔබ මුදල් උපයනවා හා සමානවම නිර්මාණත් අනිවාර්යෙන් උපදවන උත්සාහ කරයි. ඉතින් ඒවත් එක්ක අපි කතා කරමු තවත් දවසකදී. ඔබේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී කතා කරන පොත් වැඩසටහනට පැමිණියාට ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් අද දවසේ අපිත් එක්ක සාකච්ඡා කළේ කතා කරන පොත් වැඩසටහනෙන් ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුල සූරිය මහතා. ඔහුගේ නිර්මාණ පිළිබඳව අපි කතා කළේ. අපි හෙන්රි මහතාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනෙන් අද දවසේ සමුගෙන යනවා. සුබ දවසක් ඔබට.